තමන් මගේ සැමියා ඉල්ලගෙන අරගල කරනකොට ඒකට කමෙන්ට්ස් කරනවා LTT පඩිගත්ත මිනිහා කියලා. යකෝ ඒකට මේ රටේ නීතියක් තියෙනවනේ. ඒ නීතියට පුළුවන් නේ දඬුවම් දෙන්න. ඒකෙන් මිනිහෙක් අතුරුදහන් කරගත්ත එක ඒකෙන් මිනිහෙක් පැහැරගෙන ගිය එක නිවැරදි කරන්න පුළුවන්ද? මේ සමාජයේ මං දන්නවා ඒ බහුතරයක් නොවන වග ඒ මේ සමාජයේ රාජපක්ෂවාදීන් හැම විටම සිතන්නේ මේ රටේ බල ඇති කණ්ඩායම් වලට පුළුවන් ඕනෑම මිනිහෙකුට ඕනෑම දෙයක් කරන්න. මෙතනින් එළියට බැහැලා යනකොට මාව මරන්නත් පුළුවන්. ඒ මරලා කියයි ආ එයා LTT එකකින් පඩිගත්තනේ කියලා. මේ ඕනම කෙනෙක් දේශද්‍රෝහී කරන්න එයාට බොහොම සුළු මොහොතයි යන්නේ. ඒ දේශද්‍රෝහී කිරීම තුලින් මේ රටේ ව්‍යවස්ථාපිත අයිතිය එයාට නැති කරන්න පුළුවන්ද? මේ රටේ මේ මිනිස්සු හොයපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිසුන් ඒ කියන්නේ නිලධාරීන් මම දැක්ක බොහෝ තැන්වල ශානි අබේසේකර මහත්තයාට ෂර්ලොක් හෝම්ස් කියලා තියෙනවා. මම පැහැදිලිවම දන්නවා එයා රාජපක්ෂ ආණ්ඩුවේ දිත් මේ විවිධ පුහුණු වීම් වලට ඇරලා කියන්නේ රටේ මිනිසුන්ගේ ධනේ විවිධ පුහුණු වීම් වලට ඇරලා රජයේ නිලධාරියෙක් විදිහට ස්ථානගත කරපු දක්ෂ නිලධාරියෙක් එහෙම නිලධාරියෙක් මේ මිනිසුන් අතුරුදහන් කිරීමේ අපරාධ පිළිබඳ සත්‍ය සොයාගත්තා කියලා මේ හමුදාවන් මේ අපරාධ කළා කියලා ඒක එළියට ගෙනාවා කියලා ඒක අධිකරණයට ගෙනාවා කියලා අද වෙනකොට හිරගත කරලා තියෙනවා. මිනිසුන් හිරගත කිරීමෙන් සත්‍ය වසන් ගන්න පුළුවන්ද? අපරාධකාරීන් මේ වෙනකොට එළියට දාන්න තැනකට මේ රජය ගමන් කරමින් ඉන්නවා. පැහැදිලිවම ජනාධිපතිවරයා එයා පත් වෙන්න ඉස්සෙල්ලාම කිව්වා මේ රටේ මේ රණවිරුවන් එයා ඇවිල්ලා පැය 24ක් ඇතුළත එළියට දානවා. එයා දැන් මේ වෙනකොට හිරගෙවල් ඇතුලේ හිටපු අපරාධ කරපු අපරාධකාරීන් නිදහස් කරනවා. මිනි මරපු අපරාධකාරීන් නිදහස් කරනවා. ඒ අතර නිවැරදි වෙනක් පොඩි පොඩි වැරදි වලට බන්දනාගාර ගත කරලා ඉන්න රජය බාරේ ඉන්න හිරකරුවන් ඝාතනය කරනවා. මොකද මේ රටේ පුරවැසියාට ජීවත් වීම සඳහා තියෙන අයිතිය රජය බාරේ සිටින මිනිහෙකුත් ඝාතනය කරනවා නම් අතුරුදහන් කළ මිනිසුන් අතුරුදහන් කිරීම නිවැරදියි මේ රටේ මිනිසු තුල මතවාදයක් පතුරවනවා නම් ඒ මතවාදයේ පතුරන්න මේ රාජපක්ෂ රෙජීමයම ඒ අයම උල්පන්දම් දෙනවා නම් ඒ අයම ඒ අයගේ කණ්ඩායම් යොදවනවා නම් මොකද්ද මේ රටේ පුරවැසියන්ට තියෙන අයිතිය? මම දන්නවා මගේ ගමන මෙතනින් අවසන් නැහැ කියලා. මට මේ මොහොතේ කළ යුතු සහ කළ හැකිම දේ තමයි මම හිතුවේ අපි මේ රටේ දේවල් අපි එකතු කරගත් දේවල් මම මේ රටේ ඇවිදින ගමන් මම දුටුව දේවල් මම මං කළ දේවල් මේ රටේ මිනිසුන්ගේ තියෙන විහිළු කතා ටික විශේෂයෙන්ම මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න විහිළුකාරයන්ගේ විහිළු කතා මේ රටේ මිනිස්සු කොයි වගේද කියන එකත් අපිට ජනගත කරලා නැවතත් මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන් කියන එක.
breaking.telki.